ิวาเซโคโดอาเอตเน่ยูทูบชาแนลเล็กๆทั่วบุลังเฮมอมสาธารณ์ปีลีกันน้องเซโคโดอาเอตเน่มหานูร์ชาคาวเวลมาอินิชิจัปปันบาชาฟาสลามังเกนจัปปันบาชาวัตเข็มที่ทั่วบุลังติกก์จัปปันปาดามมาลาวาเบด้าขดางันทั้มายาฟิเมียนเน่ที่ติ้งมาตักกรลาอัพเดตชาแนลเล็กๆซับสไครป์กันනමුත් ඔගලන් ලියනකොට මෙයාව නිතර ලියන්න පුරුදු වෙන්න. මේ විදිහට. රාරි රු රු තුන වගේ නේ. රාරි රු. හොඳයි. ඊළඟට බලමු අපි. රාරි රු රේ අගට මේක ගැට ගැහෙනවා නේ ලියනකොට ප්‍රයන්න ලියනකොට වෙනස් රේ රාරි රු රේ රෝ ප්‍රයන්න වගේ ලියනවා හැබැයි මෙහෙම ගැටයක් ඉන්නේ නැහැ රාරි රු රේ රෝ ඊළඟට අපේ අක්ෂර මාලාවේ අන්තිම අකුරු තුන. වා. අතාෂි ලියනකොට එන වා. එකත් නෑන්න වගේ තමයි. හැබැයි ගැටයක් නෑ. වා. එක මෙන්න මෙහෙම ගන්න. වා. 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 අතාෂි ලියනකොට එතකොට දැන් අපිට අතාෂි ලියන්න පුළුවන්. වා. තා. ෆෝන් එකේදී ටයිප් කරන්නේ වෝ කියලා තමයි අපි ටයිප් කරන්න ඕනේ. එතකොට තමයි අක්ෂරයනේ වෝ. නමුත් ශබ්ද කරන්නේ ඕ. ඕ. මම මේ ලියන අක්ෂරය වචනවලදී පාවිච්චි වෙන්නේ නැහැ. ඕ. ඕ කියන අක්ෂරය වචනවලදී පාවිච්චි වෙන්නේ නැහැ. එයාව පාවිච්චි වෙන්නේ නිපාත පදයේදී විතරයි. මම නැවත ලියන්නම්. ඕ. නිපාත පදයේදී විතරයි මෙයා පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදියට වතශිව ගුහං උ තබෙමස් ක්‍රියාවකට පෙර අපි නිපාත පදය දානවා. මේ නිපාත පදය එතෙන්දි ලියන අක්ෂරය තමයි මේ. මේක වචනයකට පාවිච්චි කරන්නේ නෑ. වචනයකට එන ඔයන්න අපි ලියන්නේ ආ ඊ ඌ ඒ ඕ පෙළියේ තිබ්බ මෙන්න මේ ඔයන්න. හොඳයි. වා ඕ හිරගන අක්ෂර මාලාවේ අන්තිම අක්ෂරය. එන් එක. එන් එක ම් එක සවුන්ඩ් වෙනකොට අපි ලියන්නේ මෙයා. එතකොට මෙයාගෙන් වචනේ වක මුලට මේ අකුර එන්නේ නැහැ. හැම වෙලේම මැදට හෝ අගට තමයි මෙයා එන්නේ. අපි ලියමු බලන්න එයත් එක්ක වචනය. එන් පිට්සු. ගුලන් දන්නවා එන් පිට්සු කියන්නේ පැන්සල.
පිට්ස් අපි ලියලා බලමු මේක ඒන් පිට්ස් මේ වචනයක් දැක්කම අර රොමැජි ක්‍රමයට මෙයව කඩා ගන්න ඒන් පිට්ස් එතකොට එයන්න ලියනවා න් එක ලියනවා පි මතකයි ලිව්වා පි කියන්නට දැම්මහම පුංචි බෝලයක් මරු ඊට පස්සේ සු එන් පිට්ස් එන් පිට්ස් හොඳයි තව වචන කීපයක් ලියමු එතකොට කම්බයින් සවුන්ඩ්ස් නැතිව හල් අකුරු ඒවම්කුත් නැතුව නෝමල් වචන ලියා ගන්න දැන් අපිට පුළුවන් අපි අකුරු හතර සැ කතා කරලා ඉවරයි වචන කීපයක් අපි ලියමු යා යා යන්නෙන් අපි වෙන වචනයක් ගත්තේ නැහැ යානේ යානේ කියන්නේ වහල යා නේ යානේ යු යන්නෙන් වචනයක් අපි ගමු යු යුමේ හීනය යුමේ යු මේ යුමේ යොයන්නෙන් අපි වචනයක් ගමු යොකෝ සයිඩ් එකෙන් යොකෝ යෝ කෝ යොකෝ හොඳයි මේ විදිහට අපිට ඕනෙම සාමාන්‍ය වචනයක් ලියන්න පුළුවන් දැන් ඕගොල්ලන්ට එක පොයින්ට් එකක් කියලා දෙන්නම් අපි දන්නවා ශබ්ද ගොඩක් ජපනීස් වල ඇදෙනවා උදාහරණයක් good morning කියලා කියන්නේ අපි casually කියනකොට ohayo 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 gozaimasu ohayo අපි ලියලා බලමු ohayo කොහොමද ලියන්නේ කියලා oha yo එතකොට මේ ශබ්දය ඇදෙනවා ශබ්දය ඇදෙනවා ඒ කියන්නේ o ශබ්දය හිරගන chart එකේ o ශබ්දය u ශබ්දය ගොඩාක් වචනවලදී ඇදෙනවා sound එක long sound එක එහෙම වෙලාවට අපි එතන අගට උයන්නක් ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට O. Ha. Oha. Yo. ඇදෙන නිසා අපි එතන ලියනවා උයන්න. Ohayo. ඒ කියන්නේ yo o sound එක හිරගන chart එකේ a i u e o it o පෙළේ යටට තියෙන්නේ. ने काकी कुके को सो तो नो मो एवा ए साउंड एक थाउट याक ऐ देने वाला मो को ए शब्द ऐ देने वाला आप लिया ने तंत्र उया नाक होता है आप ही है ना इलाग पार्ट में दी इतरो अक्षर टिका कथा करला इवर करला कोहमद कंबाइन साउंड सह हल किरीम वगे पॉइंट्स කතා කරමු කො එතකොට ඔබලන්ට හිරගන ඕනම අක්ෂරයක් ඕනම වචනයක් ඕනම අක්ෂරයක් ලියන්න සහ ඕනම වචනයක් ලියන්න පුළුවන් වෙනවා හොඳයි එහෙනම් තවත් පාඩමකින් අපි හම්බ